ඔයාගේ වයිෆ් මොනවද කරන්නේ? ඇත්තටම යාට කලින් ඔයාට මාව හම්බුනේ නෑ. මටත් එහෙමද? සර්ණවාහිනියට මාව බලන්නව දවසම කියන්න බලු මතකද? සර්ණවාහිනිය මගුල් සක්වල කියලා කට්ටිය තයිද දන්නේ. ගත්කට මහා කිව්වා. බොරු කියන්නේ පා. බොරු. ඔයා ආයුර්වේද වෛද්‍යවරිය. කිසිම ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා නැහැ ඒලවල. ඉවර වෙනකම්. ලංකාවේ ජනප්‍රියම ටෙලි නිලිය තමයි මේ ඉන්නේ. කියලාත් නැහැ ඔයාවත් මම ගෙදර වලනුත් පොලියෝගේ වට යන්න බෑ කියලා. මම තෘප්තිය කරනවා මේගොල්ලෝ කෑම කනවා. මම ඒ නිසාම අහනා වෙලාවකට අයියෝ ලෝ එකෙක් උනේ. මම හැම වෙලාවෙම හිතන දේ තමයි විවාහයේදී අපි 50-50 කැප කරන්න ඕනේ. අපේ කේන්දර ගැලපුණේ නැහැ. හරි ඒක ළමයිට වෙන්න හොඳ නැති දෙයක්. මේ වෙලාවෙ අපිට වෙන කරන්න දෙයක්වත් නැහැ. ඔයාට පිස්සු හැදුනනේ උනාට දැන් මාස ගානකට කලින් යා නැතුව. ඒ උනාට එදා තියෙන ආදරේ දැන් නැහැ කියලා මට දැනෙනවා. ඔයාට පුළුවන් හොඳ දෙයක් මම කියන්නේ ආදරේ බලන්න. මගේ ඇස් දෙක දිහා බලන්න. මොකද නියෝයි නෑ. මම අමාරුවෙන් ගොඩනගා ගත්තේ. අද ඇවිල්ල ඉන්නේ අලුත පැදපු ජෝඩුවක්. වගේ පේන ජෝඩුවක්. හරිම සිරියාවයි දැක්කම ඉරිසියාවයි. සිරියාව කියලකට බය වෙන්න බෑ රට ගැන නෙවෙයි කිව්වේ. මොකද නැත්නම් එතන සිරියාව කිව්වොත් මතකනේ යුද්ධනේ. හැබැයි මේ සිරියාව ඇතුළේ තියෙන යුද්ධ නෙවෙයි. සතුට සාමය. සතුටින් පිළිගන්න දෙන්නව. ස්තුති. හරි. සාමයෙන් ඉන්නවනේ. පොඩි යුද්ධ තියෙන වෙලාවල් තියෙනවා. හැබැයි යුද්ධ නැත්නම් ඒ සාමයෙන් වැඩක් නැහැ. ඔව්. යුද්ධ ප්‍රකාශ කරන්නේ කවුද? සාම නියෝජිත කවුද? කවුද ඔයානේ? දන්නේ නැහැ. අරන්ද ඒ යුද්ධ තියෙන්නත් ඕනේ, සාමය තියෙන්නත් ඕනේ. ඒකට තමයි සමහර අවස්ථාවලදී ඔය සංවාද විසංවාද ගෙදර ඇති වෙන්නේ. අනිවාර්යයෙන්. ඒක හොඳයි මම හිතන්නේ. හැබැයි කොහොමද දැන් සාම නියෝජිතයෙකුත් ඉන්නවනේ? විසස්ස. ඔව්. එයා තමයි ප්‍රධානම සාමනියෝජිතවරයා. සමහර වෙලාවට එයාම කියනවා මේ කෑ ගහන්න එපා, කෑ ගහන්න එපා, ඔබ රණ්ඩු වෙන්න එපා. ඉතින් එතකොට කොහොමද? දැන් සංවාද විසංවාද මොනවානොත් සුසංවාදය තමයි එයා. එතන තියෙන්නේ. සා සමහර වෙලාවට අපි ඒක නිසාම දැන් අර තීරෙනවා. අපි ඒක නිසා අර එහෙම සංවාද කරන්න යන්නේ නැහැ දැන්. වැඩිහිට දෙන්නෙක් වගේ ඉන්නවා. ඉන්නවා. මොකද දැන් අපි දන්නවා දැන් මේ ඉස්සර වගේ බෑ. ගෙදර ඉන්නවා ඒව ඉගෙන ගන්න එක්කෙනෙක් කියලා. දැන් එයාස්සේ පටන් ගත්තට වැඩේ නම ගම කියන එක සාමාන්‍ය ආරම්භ වෙන්න ඕනේ වැඩේ එක. ඒක මම මෙහෙම කරන්න. මේ ඉන්නේ ඉෂාරා සඳමිනි. අර ඉන්නේ අනුර පතිරණ. දම්පතින් යුවල. හැබැයි ඔය දෙන්නා ගැන කරන හැඳින්වීම මම ඉෂාරා ගැන කරන හැඳින්වීම අනුරට බාර දෙනවා. දැන් හිතන්නකෝ මගදී හම්බ වෙලා දැන් ඔයා බැඳලා ඉන්නේ කවුද කියලා දන්නේ නැහැ කියලා හිතන්නකෝ. ඔයාගේ වයිෆ් මොනවද කරන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවෝ. මොකද ගොඩක් කියන්න තියෙන අනුර මට කම්මැලි. මේක තමයි මමත් දැලේ මොනවද නොකරන්නේ කියන එක. හරි එහෙම. දැන් මම මගදී හම්බ වෙනවා. මේ ඔයා ඇමරිකන්නද? මම නෑ කියලා. තාම නෑ කියලා කියන්නත් පුළුවන්. නෑ අපි ඇමරිකල කියලා කියමු දැන් දන්නවනේ. ඔව්. හරි වයිෆ් මොනවද කරන්නේ? වයිෆ් ගත්තොත් එහෙම ආයුර්වේද වෛද්‍යවරියක්, රංගන ශිල්පිනියක්, ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනිය උණු රංගන ශිල්පිනියක්. හොඳ නිවේදිකාවක්, ව්‍යවසායිකාවක් තව පැත්තකින්, යූටියුබර් කෙනෙක් තව පැත්තකින්. මේ ඔක්කොම දේවල් තියෙනවා. හොඳ හොඳ බිරිඳක්, හොඳ පෙම්වතියක්, හොඳ අම්මා කෙනෙක්. මේ ඔක්කොම තියෙනවා. අද එද්දි මොකද දුන්නේ නැහැ මං මතකෙති කාලේ මිච්ච හොඳ කාලයක්. මේ තව ටික මම එකතු කරන්න දවාගේ බිරිඳට. දැන් මම මේ දන්නේ නැති කෙනෙක්ගේ නැහුවට. මට එයා දන්නේ දේවල් ඔය දන්නේ. ඒකනේ අපරාධ කිව්වේ නැහැ. මට ඇත්තටම යාට කලින් ඔයාට මාව හම්බුනේ නැහැ. ඔව් මේ කොහෙවත් ඇවිල්ලා මේ අරගෙන ගියාට නේද? මටත් එහෙමද? ඔව්. මටත් එයි. ඒකත් මතක තියාගන්න. ඔයාට කලින් එයාට මාව හම්බුනේ. මල්ලි ඔයාත් මතක තියාගන්න. ඔයාට කලින් මෙයාට මාව හම්බුනේ. හරි. ඔයාට අමතක වුණා මෙයා නිරූපණ ශිල්පිනියක් කියන්නේ. රූ රචනක් කියන එක. ඇත්ත. අද ආවෙත් එහෙම ඒ හම්බුණු කාර් එකේ. 2007 2010. 2010. මිස් වර්කින් ගර්ල්. ඔව් මට මතකයි. ඒකෙන් තමයි සර්ණවාහිනියේ දොර ඇරෙන්නේ. ඔව් ඊට පස්සේ. ඉෂාරාට. ඒතකොට ඒ කාර් එක තාම තියෙනවද? ඒක මම මොනවා නහර විකුණන්න try කරනවා. විකුණන්න වෙන්නෙම නෑ මොකක් හරි වෙලා මගේ ළඟ තියෙනවා. මගේ කාර් ගන්න එක කොහොම හරි විකිනෙනවා. ඔව්. හරි. මෙයාගේ විකුණන්න දෙන්නේ නෑ අත්තම කතාව. මොකක් හරි දෙන්නේ කියන්නේ වෙන්නේ. සායකණේක සිහිවටනක විදිහටම තියෙනවා. ඔව්. යවුන් තරුණියක් විදිහට තමයි මිස් වර්කින් ගර්ල් බවට පත් වෙන්නේ. එතකොට විවාහක බිරිඳක් බවට පත් වුණාට පස්සේ විවාහක රූ රචනය. ඒකෙන් ලැබෙන ස්ථානය දෙවනි ස්ථානය. දෙවන ස්ථානය. අමතක වෙච්ච පැත්තක් එකක් මතක් කළා. හරි. තව තියෙනවා. තව තියෙනවා. මතක් කරලා දෙන්න වටිනාකම දැන් අර මුලදී තිබ්බ වටිනාකම දැන් ටික ටික අඩු වෙගෙන යනවා. හින්දා ඔයා මතක් කළා. හරි නංගි. හරි. පැයක් විතර ඉන්නවනේ අපි. ඒක ටික අහගන්න.
දැන් ඔන්න මට හම්බ වෙන ඉෂාරව මගදී. ඉතින් මාවත් අන්න කියන්නකෝ. අන්න කියන්නකෝ. ඉෂාර වාගේ හස්බන්ඩ් මොනවද කරන්නේ? ආ කියන්න. ලෝයේ කෙනෙක්. ප්‍රසෙන්ට් කෙනෙක්. ඒ වගේම හොඳ සැමියෙක්, හොඳ පියෙක්. ඒ වගේම ඉතින් හරි හිත හොඳ මිනිස්සෙක් සහ මේ මටත් වඩා මට මගේ ළඟ ඉවසීම මම දැන් ටිකක් අඩුයි. මාව ඉවසන කෙනෙක්. ඒත් අඩුයි නේ කිව්වා. ඔයාට මොකද මතක් වුණේ? එයාට අමතක වෙච්ච එක කියන්න. මට මතකද දැන්? රංගන ශිල්පිය. ඒක රංග පන්ටි කැටි. ඒක නෝට යාව නළුවෙක් වගේ පේන්නේ නැද්ද? ගෙදර හැමදාම රඟපානවා. ඒක තිරයට වඩා හොඳයි. අලුත් දැන් නෙවෙයි. අලුත් දැන් නෙවෙයි. ඇයි ව්‍යවසායකයා? ඔව්. ව්‍යවසායක. ඔයා හම්බෙන කාලේ මම හිතන මම හොඳ විශ්වාසයක් කළා. ඒ බලන්න දැන් මට ඒ පැ මේක මතක් කරන්න නැගේ. අපේ වචනකම් ටික අපිට මතක නෑ. මතක නෑනේ. මේකත් හරිය දෛවෝපගත දෙයක්. දැන් සති දෙකකට වය කලින් ෆාතිමා නස්රීන් ආවා. මදුෂාන් ද සිල්වා එක තමයි දැන් ඒ දෙන්නාගේ විවාහය ලස්සනට සිද්ධ වෙනවා. ඒකත් ස්වර්ණවාහිනියේ බැඳි හාද. ඊට කලින් ආවා දිනූජා සමගින් ප්‍රදීප්. ඒකත් හරි සාර්ථක සහ සතුටුදායක විවාහයක්. දැන් මේක දෛවෝපගත විදිහට මට මේ මාසයක් දෙකක් ඇතුළත හම්බ වෙන තුන්වෙනි කපල් එක. ස්වර්ණවාහිනිය මගුල්සක් වල කියලා කට්ටිය තයි දන්නේ. ඔව් නේද? හැබැයි ඉතින් අනිත් පැත්තෙන් හරිම සාර්ථක විවාහ ජීවිත තමයි තියෙන්නේ. හැබැයි ඔය දෙන්නා FA එක පටන් ගන්නකොට ස්වර්ණවාහිනිය ඇතුළේදි පටන් ගත්තට ඒ වෙද්දි එක්කෙනෙක් ඇතුලේ අනිත් එකනා සර්ණවාහිනියෙන් එළියට ආවා. මම හිරු එකේ. ඒ කාලේ 2000 කී වගේද? කියන්න. අයි මගෙන් අහන්න. මම දවස කියන්නම්. සර්ණවාහිනියට බව බලන්නව දවස මම කියන්න බලමු මතකද. මට දිනවකවණු මතක නැහැ. අවුරුද්දවත්? අවුරුද්දවත් මට දිනවකවණු සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. එහෙනම් ඒකත් සර්ණවාහිනියට අදාළ ප්‍රශ්නය. මොකද ප්‍රදීප් ධර්මදාසටත් ඔය ප්‍රශ්න තියෙනවා. ඒක පිරිමින්නේ තියෙන ප්‍රශ්නයක්. ඒ අදාළ දවසට මම මතකුත් කරනවා. ඔයාට මතකවත් නැහැනේ මේ විශේෂ දවසක් නේ. ඔයාට මතක නැද්ද මොකක්වත් විශේෂ නැද්ද? ඒක දිනවකවණු මතක හිටින්නේ නැහැ. ඒකනේ වැඩක් නැහැ. වැඩක් තියෙනවා ඉතින්. ඒ වුණා නම් මං හිතන්නේ ඕක සමස්ත පිරිමින්ින්දම තියෙන ප්‍රශ්නයක්. ඒ තියා වෙලාවට මේ සියලු පිරිමින් ඔයා මේ ඒකට පාවා දෙන්න එපා. ඕක නෑ බොහොම මට මතකයි. මට මතකයි. අපි ඒක පවිත්‍රකකින් තමයි හන්දෝ කියලා ඇත්තද බොරුද කියලා. නංගේ කියන්න බන් කොයි කාලෙද කියලා? 2013 මාර්තු 8 වෙනි. කාන්තා දිනේ දවසක් කාන්තා දිනේ. කාන්තා දිනේ කියන එක පොඩි මතකයක් තියෙනවා. ඒකත් ඉතින් දැන් කියවමනේ. ඔව් එහෙනම් කලින් කියන්න තිබ්බනේ. ආගෙන නංගේ තොර ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් විදියට වැඩ කරන පටන් ගන්න අවුරුදු දෙකක් තුනක්. ඔව්. අනුර ස්වර්ණවාහිනියට එන්නේ 2006 එන්නේ සරසවියෙන් ස්වර්ණවාහිනියට. මට ඕනුනේ නළුවෙක් වෙන්න. හැබැයි නිවේදකයෙක් වෙන්න ඉස්සරින්ම ඕනකමක් තිබුණා. තුරුන් ශක්ති පළවෙනි වැඩසටහන තිබුණේ මගේ ඉස්කෝලේ පොරොන්දල මධ්‍යම විද්‍යාලයේ. ඒතරම මම ඉස්කෝලේ යනවා. අපේ අබේසිංහ සිංහල සර් මට ඇවිල්ලා කිව්වා මේ පල්ලෙහා වැඩක් තියෙනවා. ගිහිල්ලා මමත් ඔළුව දාලා බලපන් chance එකක් ගන්න පුළුවන්ද කියලා. මම ගියා. ඊට පස්සේ මේ ඒකේ තිබුණේ එක ගායකයෙක් ඉන්නවා. ඒ ගායකයාව ඉන්ට්‍රඩියුස් කරන ප්‍රසන්ට. එතකොට ගායකයාත් තෝරනවා ප්‍රසන්ටත් තෝරනවා. ඉතින් මම ඒකේ එක ජයග්‍රාහකයෙක් වුණා. හැබැයි මට එතනින් එහාට යන්න තරුණ සේවකයක් තිබුණේ නැහැ. හැමතිස්සෙදී තමයි මම කැම්පස් ඉන්න කාලේ කොළඹ. ඔයතොර ඒ කියන්නේ ස්වර්ණවාහිනියට දුව කැම්පස් නේ? ඔව්. ලෝ ෆැකල්ටි එකේ කොළඹ විශ්වවිද්‍යාලේ. ඔය සරසවියෙන් ස්වර්ණවාහිනිය කියන concept එක ආවේ. ඒකේ interview එකට එනකොට දැන් අරේන්ද්‍රය තමයි ඒ interview board එක අපේ interview කරන්නේ. ඔයා කොහෙන් හරි ඒක හොඳම දේ අර පල්ලියා කාමරේ අරේන්ද්‍රය මතකද? ඒතර කාමරේ පම් වෙච්ච දේ හරියන්නේ නැහැ. මට එතෙන් ගියාට පස්සේ දැන් ප්‍රසන්ටර්ස් ලා නිතෝරන්නේ. මට පෙරහැරක් ප්‍රසන්ට් කරන්න කිව්වා. පෙරහැරක් තියෙනවා ඔයා මොකද්ද කරන්න කියලා. මම වෙවුලනවා. එහෙම ගියාට මම වෙවුලනවා. මම මෙහව දැකලා තියෙනවා TV එකේ දැකලා තියෙනවා. ඒ දේවල් එක මට මේක හිතාගෙන මම වෙවුලනවා. මම පුටුව අල්ලගෙන ඒක ප්‍රසන්ට් කරන අරින්දම වැඩ කියලා මල්ලි පුටුව අතහැරලා වඩ පෙරහැර අමාරුයිද? මගෙන් අහන්න ඕ කියලා. පුටුව අතහැරලා ඔයා බ්ලෝ එකක් කරන්න කිව්වා. මම පුටුව අතහැරලා මොකද්ද එකක් කරා මොකද්ද කරේ කියලා මට මතක නැහැ. අදට ඒ කියන්නේ මොකක් හරි එක. හැබැයි ඉතින් මම හිතනවා හරේන්ද්‍රයට මොකක් හරි සෙන්ස් එකක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මිනිහයාට අනාගතේ මොන හරි දෙයක් පුළුවන් වෙයි කියලා. ඉතින් මාව ඒ අර මම හිතන්නේ 100ක් විතර තෝරාගත්තනේ. ඒ 100 විතර මම සිලෙක්ට් වුණා. ඒ 100න් තමයි ටික අඩු වෙලා ගිහිල්ලා 30ක් වුණා, 15ක් වුණා. 15 කියලා මට තාම හොඳට මතක දෙයක් තියෙනවා හරේන්ද්‍රයි. ඒක තමයි අපේ හේමනල් කරුණාරත්න මහත්මයාගේ තියෙන විශිෂ්ටත්වය. අයියටත් මතක ඇති ඒක. එදා හේමනල් කරුණාරත්න මහත්මයා හිටියා, හරේන්ද්‍ර අයියා හිටියා, රොස්මන් සේනාරත්න මහත්මයා හිටියා, කැලුම්පාලද මහිරත්න මහත්මයා හිටියා. අර 15 දෙනාව ගෙන්නලා කිව්වා ඔයගොල්ලෝ දැන් අපි දන්න මාස 6ක් විතර සවන්වන්නට ඇවිල්ලා. මාස 6ක් විතර ආවා. ඔයගොල්ලෝ මේ ගත්ත අත්දැකීම විනාඩි 5කින් විස්තර කරන්න.
ඒක තමයි කිව්වේ. හැමෝම ගොඩක් වෙලා කතා කරගෙන ඉපහ 10. හැබැයි මට මොකද්දෝ කිව්ව මේගොල්ලෝ හැම වෙලාවෙම කියන දේ ප්‍රසන්ට කෙනෙකුට වටිනම දේ කාලය. මම හරියට විනාඩි 5න් ඒක ඉවර කරා. ඒ වෙලාවේ හේමනන් කරුණාත් මහත්මයා කිව්වා මේ වැඩේ හරියට කර යන්න විතරයි. ජනරල් පලෙන්ද ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙන්න කියලා. ඒක නයියගේ තේරීම හරිනේ. සහ සතුටුයි. දැන් එහෙම තෝරම හිතේ මදින කරකැල කරකැල මටත් හම්බුනේ ආන. ඒක නේ ගන්න ඒක. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ සතුට ලබා දෙන කෙනෙක් කවුද ඔයාට? ඔයා. සතුට හරි මොකක් හරි දෙන්නේ. ඔව් නංගි එහෙම කියන්නේ බා නංගි නේ. එහෙම කියන්නේ බා. ඔව් මොකක් හරි කියන මේක. දැන් ඊට පස්සේ මට අවස්ථා ගොඩක් හම්බුණා හරෙන්දයිත් එක්ක අපි සිරිපාදේ ගියා. කාර්ඩන් සුපර් ක්‍රොස් ගියා. ඒ ගොඩක් තැන් වල ගිහිල්ලා ලොකු අද්දකීම් බඩක් ඒ කියන්නේ. එතකොටත් හරෙන්දයි කියන්නේ ලොකු චරිතයක් වගේම. ඉතින් ඒත් ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බුණා. ඉතින් අර මගේ පුරුද්දක් තියෙනවා. ඒ කියන්නේ අර මිනිහෙක් මට අහුනොත් එහෙම මේ මනුස්සයාගෙන් ගන්න පුළුවන් දේ කොහොම හරි ගන්නවා. හූරලා ගන්නවා. හූරලා ගන්නවා. ඒ කියන්නේ ඒක තමයි මම හිතන්නේ වෙන්න ඕනේ. ඉගෙන ගන්න අපිට ඉගෙන ගන්න වෙන තැන නෑනේ ඇයි? අපි අත්දැකීම් වලින් ගන්න වෙන්නේ. හැබැයි හැමදේම තියෙද්දි අන්තිමට ඔයා රට දාලා යනවා. ඔව්. එතකොට මම ලාස්ට් චාන්ස් ෆිල්ම් එකත් ඒ ස්වර්ණවාහිනිය ඉඳලාම ඔය ප්‍රෝග්‍රෑම් එකක් ඉවරලා සුරංගිට මේ කතා කරන්න ඕන මොන හරි දෙයක්. ඒ ගිහිල්ලා එනකොට තමයි හදිසියෙම ඒකත් අහම්බයක් ඇත්තටම. ඒ කියන්නේ රෝය අය රෝය දසිල මහත්මයාට මේ වොෂුම් එකට යන්න ඕන වෙලා. ඉතින් යන්න තැනක් නෑ ඒ බම්බල පිටියේ ඒ දවස්වල. ඒ වෙනද සරහට වෙලා තියෙන්නේ. නෑ සොනවනේ නෙමෙයි. අර ඉස්සරහ තිබුණේ කඩේ. ආ ග්‍රීන් කැබින් එක. ග්‍රීන් කැබින් එක. ඔය ග්‍රීන් කැබින් එකට තමයි මමයි සුරංගි තේ එකක් බොන්න ගියා. ගිහිල්ලා ඉන්නකොට මේ ඒ නිසා තමයි එතෙන්ට ආවේ. නැවත් වාහනේ නැවැත්තුවේ ඒකට. වාහන නැවැතලා යනකොට මට තට්ටුවක් දාගෙන රඟපාමු කියාගෙන ගියා. මට රඟපාන්න ඕනේ. ඕ හැබැයි මේක මහා අහම්බයක්. මේක අහම්බයක් නේ මට හිතාගන්න බෑ. මම මොකද්ද කියන්නේ කියලා සුරංගි කිව්වා. මේ මෙයා රඟපාන්න තමයි බලබල ඉන්නේ කියලා. ඊට පස්සේ මට කිව්වා එහෙනම් තව පැයකින් ඔයා එන්න අර වැල්ලවති සැවෝයි එකේ උඩ මේ ඒකේ ඔඩිෂන් එක තියෙනවා. ඒකට එන්න කිව්වා. ඊට පස්සේ ඉතින් ආයෙ බස් එක නැගලා ගියා. ගිහින් මම දොරෙන් ඇතුළට යනකොට සනත් අයියා හැමතිරියා සෝම ඉදිරිසිංහ මහත්මිය මට කියන මේ ඉන්නේ මිනිහා මෙයා තමයි හරියන්නේ. මොකද ඒකේ තිබුණා සනත් අයියටයි මටයි දෙන්නට අර ඩිටෙක්ටිව්ස් වල දෙන්නෙක් නේ. ඒතකොට සනත් අයියා තමයි මේන් කැරක්ටරේට තෝරගෙන දෙන්නේ. ඒතකොට යාට ටිකක් සමාන කෙනෙක් වෙන්නත් ඕනේ. ඉතින් ඒක නිසා වෙන්නේ නැති මෙයා තමයි මනුස්සයා මෙයා වැඩේට හරි කිව්වා. ඔන්න එතනින් රංගන ශිල්පියා කියන එකත් පටන් ගත්තා. දැන් අපි එනවා මේ පැත්තට. ඒ කාලේ මිස් වර්කින් ගර්ල් කියලා කියන්නේ අර තිබුණු හොඳම ටයිටල් එකක්. ඕක ස්වර්ණවාහිනියට සම්බන්ධයක් තිබ්බනේ මිස් වර්කින් ගර්ල්. ඒ කියන්නේ සෝමයිද්‍රසිංහ මලට කලින් කියනකොට මට ඒකත් කියන විතර සෝමයිද්‍රසිංහ මහත්මියත් මම හිතනවා ඔයා වගේම අපේ කතාවල හැමතැනම හිටියා. පසු කාලීනව අපේ විවාහයටත් අත්සන් කළා එතුමිය. ඉතින් අර ඒ කියන්නේ ඒ විවාහයට අපි ආරාධනා කරන්න යනකොට අවුරුදු ගාණක් ගිහිල්ලා. ගිහිල්ලා පුටු ඉඳ ගන්නකොට මහපුදේ තමයි කොහෙද ගිහින් හිටියේ? අපි මේ සර් ලාස්ට් චාන් දෙක කරන්නත් ඔය මොනසේ හොය හොය හිටියා. ගියානේ මේ රටින්. මට එහෙම කියලා කිව්වා. හා ඒ කියන්නේ ඒ නිහතමානීකම මම දැකලා නැහැ. ඒ වගේ ප්‍රභූ චරිතයකකින් අනික කෝල් එකක් දුන්න තාංශ කරනවා. ඒ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් උත්තර දෙන්න පුළුවන් ඉතින් නේද? ගොඩාක් අවස්ථාවලදී උදව් කරලා හැමෝම සමහර දැන් ඔය ප්‍රශ්න අපිට ඇති වෙනවා නිවේදන කඩේත් හරි channel එකේ මම ප්‍රශ්න නම් මම එතුමියටම කතා කරනවා. ඒක මේ මට ෆේවරේෂන් එකක් ගන්න නෙමෙයි මට වෙන කතා ගන්න මට කියනකොත් කියනවා. නමුත් ඒ ආශිර්වාදය ඇත්ත අම්මා කෙනෙක්ගේ ආශිර්වාදයක් වගේ. ඒව හරි සරලව විසඳලා දුන්නා. එතකොට මල්ලි මෙහෙ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය සම්පූර්ණයෙන්ම අවසන් කළා. නීතිඥවරයෙක් විදිහට කටයුතු කරමිනුත් හිටියද? කටයුතු කරනවා කියන්නේ මම ඒ වෙද්දිත් මගේ මේ ඔය සීමා වාසික පුහුණු ඔක්කොම ඉවර කරලා තිබුණේ. ඒ වෙද්දි මම මුතුගිරිලි ටෙලිඩ්‍රාමයේ රඟපානවා. මුතුගිරිලිත් හිටියද? මුතුගිරිලි රඟපෑවනේ. මම ඊට පස්සේ ගියා කීලෙන් සිරිකට ගිහිල්ලා ඒක කරන කාලේ ඉතින් මට එහෙදි මේ මට වෘත්තියේ කෝකෙක් වෙන්න පුළුවන් වුණා. වෘත්තියේ කියලා කියන්නේ මේ එහෙ ඉන්නකොට මට ඔය මැන්චෙස්ටර් වල අවුරුදු උත්සවය ප්‍රසන්ට් කරන්න හම්බුණා. ඒක කරලා ඉවරනකොට චූටි අය කියලා අපි ඒගොල්ලෝ කියන්නේ තව චමින්ද අයියා. ඔය චමින්ද අය ෂෙෆ් කෙනෙක්. එයා ඒ රෙස්ටුරන්ට් එකේ මට චාන්ස් එකක් අරන් දුන්න ඇසිස්ටන්ට් ෂෙෆ් කෙනෙක් හැටියට. එයා මට හැමදේම ගෙවන්න මට හරියට ලුණුවත් කපන්න බෑ. හැබැයි ටික ටික මම පුරුදු වෙලා අන්තිමට ඒ රෙස්ටුරන්ට් වල අලුතෙන් එකක් පටන් ගන්නකොට පුරුදු කරන්නේ මමයි චමින්ද අයියා. ඊට පස්සේ දැන් මගේ ওই ඩිග්‍රී කත් වෙලා කාලයක් තියෙනවානේ. මම ඊට පස්සේ ෆුල් ටයිම් මෙතන වැඩ කරන්න මට හම්බුණා. සහ මම ලංකාවට එන්න ලෑස්ති වෙනකොට ආවේ මම ඇත්තටම මේවට තියෙන ආසාව. ඒක කොම්පාස් කියලා ගෲප් එකක්. ඒ ගෲප් එකේ කොහොම හරි 10000ක් විතර වැඩ කරනවා. 10 දෙනෙක් තෝරාගෙන හිටියා ඒගොල්ලෝගේ මැනේජ්මන්ට් ට්‍රේනින් එකට. ඒකට මම සිලෙක්ට් වෙලා හිටියා. මට වර්ක් පීස් එකක් අරගෙන එහෙම ඉන්න තිබ්බෙද්දි මට ඕනුනේ එන්න ආපහු. ඒ කියන්නේ මම අදටත් ලංකාවේ ඉන්න තමයි කැමති. ඉතින් මම ලංකාවට ආවා. හැබැයි තින් ආව දෙයක් තියෙනවා මෙයා හම්බුණා. ඔව් අනික මෙයාගෙන තවට චෙෆ් මේ ජොබ් එකක් හම්බුණා. ඒක මට ගෙදර දැම්මන් නිතර කරනවා. ඔව් හොඳට ගෙවනවද? පඩි නෑ.
ගෙදර නගින්න පඩි විතරයි. ඔව් ගෙදර නගින්න පඩි ටික නැගලා මම වැඩේ කරනවා රසයි කියන. රසයි. ඒක තමයි රටමන පඩි. එච්චරයි පඩි. මම තෘප්තිය කරනවා මේගොල්ලෝ කෑම කනවා. අපි දැන් කොහරි යනවනේ රෙස්ටුරන්ට් එකකට හරි පොඩි කඩේකට හරි අපි හැම කඩේටම යනවා පොල්ලතු කඩේටත් යනවා ලොකු හෝටලෙටත් යනවා හැබැයි හැමදාම අපි මේ කෑම ගැන හරිම අතෘප්තිමත් ගෙදර ඇවිල්ලා හැබැයි ඒක තෘප්තිමත් කරගන්න ඒ කෑමම මෙයා හදනවා දැන් ඊයේ වෙලාවත් අපි බර්ගර්ස් වගේක් අන්න ගියා ඒ වුණාට ඒක කාලා හරි අසතුටක් දැන් ඒක වැඩන්නේ ඊට පස්සේ මම පහුවෙන්ද ගෙදර ඇවිල්ලා අපි දෙන්නා අපෝ බඩු ගනල්ලා හැදුවා හදලා කාලා තෘප්තිය ගත්තා ඔයාටත් එහෙමද ඒකට හයිද ඔව් හරිම රසයි ඒ මට තාම රහ බර්ගර් එකක් හම්බෙලා නැහැ නේ මල්ලි ලංකාවේ. අපි හදමු වෙලාවක. ඇත්තටම හදමු. අපි හදමු කියලා බහුවචන කියන්නේ. ඔයා කන්න. ඔයා දැන් ඊළඟ YouTube channel එකේ සාකච්ඡා පවත්වන අතර වාරේ අපි කෑම හදලා අපි කියන්නේ තංග සමාදන්නේ. හරි ලේසියෙන් අපි කියනවානේ. ළඟ ඉන්නේ. ඔව්. මොකක් වුණත් අලුත් කෑමක් කියමු දැන් සමහර කෑමක් නැහැ. අනික දැන් ඔයාලා මේ ළඟටත් ඇවිල්ලා නේ තියෙන්නේ. දැන් අපේ ගෙවල් කිට්ටුවේ ඉන්නේ. ළඟ කිලෝමීටර? ඔව් ඒ වගේ. ඔච්චරවත් නැහැ. ඔක්කොම ඇහනවා නේ. ඔව් කියමු. විසි කරන්නත් පුළුවන් මේට. ඒක හොඳට ප්‍රතිලාභ ලැබෙයි මම ප්‍රෙග්නන්ට් කාලේ. නොකාවු කෑමක් නෑ. සෑහෙන කෑම මට හදලා දුන්නා පීසා එකේ ඉඳන් සියලුම දේවල්. ඉතින් ඒ නිසා මම හිතේ ඕව වේටුත් උනා මං කිලෝ 88යි ඒක. ඒ කියන්නේ ඔයාට දොලදුකාවේ පිටරට කෑම ගන්නද? එහෙමත් නෑ දේශීය විදේශීය සියලු කෑම හදලා. ඔක්කොම හදන්න පුළුවන්. يعني දොලදුකාවේ ඒ කියන්නේ බලලා හදන්න පුළුවන් අයියේ. එහෙම අනුරපතිරණ එහෙ ගිහිල්ලා මාස්ටර්ස් කරන එක පැත්තකින් අනිත් පැත්තෙන් චෙෆ් කෙනෙක් විදියට රස්සාව කරන අතරේ ඔයා නොදැන මෙන්න ස්වර්ණවාහන රින්ගලා මෙහෙම චරිතයක්. දැන් ලංකාවට ඇවිල්ලා හදිසියෙන් එක දවසක් දකිනවා. ඔව්. නාට්‍යයකද TV එකේ ස්වර්ණවාහන මම දකින්නේ. හරි වැදගත් විදියට මාව දැකලා තියෙනවා. මහජන සේවය පිණිසයි කරනවා. මම දැක්කේ. ඒ කියන්නේ අන්තිමන අනුරගේ සේවය පිණිසයි වුණා. එතකොටත් අපි හිටියේ ওই උතරම තමයි. දැන් ওই අපි ඉන්න තැනම මේ මහරගම හිටියේ. මොකද එදා ඉඳලා ওই අපිට ශිරාණ අයියායි නීටාකයි කියලා ඒ දෙන්න. ඒගොල්ලෝගේ ගෙදරක් අපි ඒ දවස්වල රෙන්ට් එකට ගත්තා. අදටත් අපේ ඔය අපේ ආයුර්වේදික ෆැක්ටරි එක තියෙන එතන. ඒ මිනිස්සු මං හිතන්නේ නෑදෑයෝ කරන්නේ නැති තරම් උදව් අපිට කරලා තියෙනවා සමහර. ඒ කියන්නේ මේ නෑදෑයෝ උදව් කරන්නේ නැහැ කියන එක නෙමෙයි මං කියන්නේ. ඊටත් වඩා සමහර වෙලාවට අර හරි සමීප වෙලා අපේ ජීවිතේ හරිම අමාරු. ආ මේ ලෝය බව පැහැදිලිය. නෑදෑයෝ කරනවට වඩා උදව් කරලා තියෙනවා. නෑ මං කියන්නේ නෑදෑයෝ උදව් නොකරනව නෙමෙයි. ඒක ලස්සන හරි. ඒ කියන්නේ නෑදෑයෝ උදව් කරලා තියෙනවා. ඒක නිසාම මේ මොකද ජීවිතේ සමහර අමාරුම තැන්වලදී ඒගොල්ලෝ අපි වෙනුවෙන් ඉඳලා තියෙනවා. අපි 얘ගෙදර ගියේ සිරි නිවස කියලා. දැන් අපි අමාරුවෙන් බිස්නස් එකක් පටන් ගත්තා. ඊට පස්සේ ඔය 얘ගෙදර ඉන්නකොට මම ආදිසියේ TV එකේ දැක්කා. දැන් අපි ගෑනු ළමයි හොයනවා. ප්‍රසාද වඳින්නව ගෙවල් වලම බලගන්න. ධම්මික හොයනවා. හරිද? මම හොයනවා. ධම්මික එතකොට සර්ණවාහිනී ප්‍රසන්ට් එකේ. ප්‍රසන්ට් කරනවා. මංජුල කියලා මගේ යාළුවෙක් හිටියා. නිමල් ඔය කට්ටියම දැන් නිමල් බැඳලා හිටියේ. දැන් ඔය හොයනකොට දැන් කට්ටියට සෙට් කරනවා. මං කිව්වා අරය පොඩ්ඩක් මට හරි වගේ. ඊට පස්සේ මම පයි යමු කියලා. ස්වර්ණවාහිනී. එතකොට මම ස්වර්ණවාහිනී කාලෙකින් ගිහිලා හිටියේ නෑ. ඔව් දැන් එතකොට ඔයා එංගලන්තේ ලංකාවට ඇවිල්ලා එතකොට ස්වර්ණවාහිනී ඔයා ප්‍රසන්ට් කරන්නේ මියා ප්‍රසන්ට් කරනවා. මම හීරෝ එකේ ගැජට් ෂෝ එක කරනවා. ඊට පස්සේ මම ගියා. හැබැයි මම ගියේ නිකන් ස්වර්ණවාහිනී අපේ ඉන්න කට්ටිය ටික බලන්න ඔගේ කරා. කලගුණ සලකන්න ඔගේ. ඉතින් ගිහිල්ලා මම මේක ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නවා දැන්. ප්‍රෝග්‍රෑම් එකේ මෑගේ උඩ. පල්ලෙට එන්නේ මේ. හරිද? ඊට පස්සේ ආවා. මොකද මට ඕන හැබැයිම් බලන්න. එහෙන පරීක්ෂණ කරනවා. කියන්නේ මෙයා හැබැයිම් කොහොමද කියන කාරණේ බලන්න. TV එකට වගේ. මම ආවට මම කතා කරෙත් නෑ. නෑ වචනයක්වත් කතා කරන්නේ නෑ මත්. හැබැයි ඉහි සිට දෙපතුලට බලන්නේ නැහැ. හැබැයි බලනවා කියලාත් මට තේරුන්නේ නෑ. ඉතින් ඒක නෝ ආට නොතේරෙන බැලුවයි කියලා කියන්නේ නේ. කොච්චර දක්ෂද නේ. ඔහොම කීයක් දිහා බලලාද? නොතේරෙන්න. වැඩි වෙන්නේ. අතත් බලනවා ඇති. මට නොතේරෙන්නේ නේ. වාට ඔයා දිහා බැලුවවත් තේරුන්නේ නෑ. වෙන කෙනෙක් දිහා බලන්නේ කොහොමද? කොහොමද තේරෙන්නේ? ඒක වැඩි හොයන්න නැත් එපා. ඔව් ප්‍රශ්න වෙන්නේ තියෙනවානේ ඔච්චර බැලුවත් හිතේ ඉන්නේ ඔයානේ හරිද බලන්න පුළුවන් ඇස් දෙක කියන එක කැරගෙනවා මෙහෙම හරිද ඒක බලන්න තියෙන්නේ අයියත් එහෙමද ඔව් නංගි එහෙම ඉතිගම මාව ප්‍රශ්න කරන්නේ මම මෙතන මමනේ ඔයාගෙන් ප්‍රශ්න කරන්නේ ඕන්නේ තියව කරනවානේ මයි අනේ කියන්නේ ඇස් තියෙන්නේ හොඳ දේවල් බලලා රස විඳින්න හදවතේ කින තියාගත්තම හරි අපි මල් දිහා බැලුවට මල් කඩාගෙන ගෙදර ගින්නේ නැහනේ නේද මල්ලේ අපි එක පැත්තක් ගන්න අපි ඔයගොල්ලෝ හරි නිවේදකයෝ කියන එක සනාත කරනවා මල් කඩාගෙන ගෙදර ගින්නේ නැහැ වෙන කොහෙවත් ගෙනියන එක හිතයි දන්නේ නැහැ කොහෙවත් මල් කඩන්නේ ඔය මල් කඩන්නේ මල් හරි ලස්සන මල බලුවා ඊට පස්සේ මම එහෙම බැලුවා මට හිතුණා හරි මෙයා හොඳයි කියලා තමයි ඊට පස්සේ ඉතින් මේ යෝජනා පොඩි මැසේජ් එකක් යවුවා කොහමද ගත් කටම හා කිව්වා බොරු කියන්නේ බොරු නෑ එහෙනම් එහෙම කොහෙද මේ ආත්ම කරතකද කරන්නේ මම ඉතින් උදේ මෝනි ප්‍රෝග්‍රෑම් එක ගෙදර ගිහිල්ලා ඉතින් කාලා අර පාන්දර නැගිටිනවනේ 4:00 ට මම හවස පොඩ්ඩක් නිින්ද ගිහිල්ලා
නින්දෙන් ඉතින් ඔන්න හතරතර කෝල් එකක් එනවා හතරට විතර වගේ. ඔව් ඉතින් මං ඉතින් මුල මැදියද්දි කියලා වගේ තමයි කෝල් එකක් ගත්තේ ධම්මිකයිය. ඒ ධම්මිකයිය channel එකේ හිටියට එහේ මාත් එක්ක උදත් කතා කරලා නැහැ එහෙමයි. ඉතින් ආනන්ගි කොහොමද මේ එහෙම කියලා ඊට පස්සේ අද මාත් එක්ක ආව නේද මේ කෙනෙක් මේ යාට ඔයා ගැන මෙහෙම අදහසක් තියෙනවා. මම පිසු කතා කරන්න එපා මම කවුද මම දැක්කෙත් නැහැ මම කතා කරෙත් නැහැ එහෙම කියලා. ඊට පස්සේ දව මැසේජ් එකක් එවුවා. ඔව් ඊට පස්සේ එදාම මැසේජ් එකක් එවලා මොකද එන්නේ කොහොමද හරි හායි කියලා එකක් යවුවේ. උත්තරයක් ආවේ නැහැ. නෑ මම සෑහෙන මෙයා ඊට පස්සේ ඉතින් මේ මමත් ඉතින් පොඩ්ඩක් ඉතින් එක පාටම පල්ලෙහාට වැටෙන්නත් බෑනේ. ඒක චුට්ටක් ඉඳලා ඊට පස්සේ ආය තව ටිකකින් කතා කරලා ආය හායි එකක් දාලා කොහොර ඊට පස්සේ අන්තිමට කාලයක් ගිහිල්ලා වැඩේ හරි වැඩේ හරි. ඔව් ඒතර විවාහ වෙන්නේ 2000 මල්ලිගේ ගම නුවර නුවර පොල්ගොල්ල. හැබැයි තාත්තගේ රස්සාවත් එක්ක එක එක තැන්වල වෙනස් වෙනවා. මම හිතන්නේ ජීවන අත්දැකීම් හරියට තියෙනවා. ඒ කියන්නේ තාත්තා මොනවද කරේ? තාත්තා ෆවලුම් ශේෂ්ත්‍රයේ වැඩ කරේ ෆෝමන් කෙනෙක් හැටියට. තාත්තා මල්ලි දිගටම ඉගෙන ගත්තේ පොරමඩුල්ලේ. මම පොරමඩුල්ලේ. කියන්නේ මම එක වසර ගියා දුම්බර මහවිද්‍යාලයට. ඊට පස්සේ නුගේතන මහවිද්‍යාලයට ගියා පහ වසර නිකන්. ශිෂ්‍යත්ව පාස් වෙලා මම පොරමඩුල්ල මැදින් මහවිද්‍යාලයට. ආ ඉගෙන ගන්නත් හොඳ දක්ෂයි. ඔව් මම ඒ ලෙවල් හොඳට සමත් වුණා. නීති පීඩයට යන්න පුළුවන් ඉන්නේ ඒක නිසා මට ඉගෙන ගන්න පුළුවන්. පවුලේ කවුද හිටියේ? මම මල්ලිලා දෙන්නෙක් ඉන්නේ. අම්මලා තාත්තලා තාම නුවර. ඔව් අම්මා ගුරුවරියා. නංගි පන්නේ පිටියේනේ? ඈ නෑ මගේ ගම මාතර. ඔව් මාතර. මම ගඟෙන් එක. ආ බෙන්තර ගඟෙන් නේ හා. පන්නේ පිටියේ තමයි දැන් ඉන්නේ. ශිෂ්‍යත්ව පාසලේ මට කලින් මගේ අක්කා එනවා. ශිෂ්‍යත්ව පාසලේ දේබාලිකා එන්න. ඉතින් ඊට පස්සේ එයා ඇවිල්ලා කොළඹ බෝඩ් වල ඉන්නවා. ඊට පස්සේ ඉතින් මම ශිෂ්‍යත්ව පාසලේ මමත් එනවා දේබාලිකා. ඊට පස්සේ ඉතින් අම්මයි අපි දෙන්න මෙහෙ. අපි තුන් දෙනා මෙහෙ. පොඩි පොඩි ගෙවල් වල ඉතින් රෙන්ට් එකට හිටියා. තාත්තා එහෙ ඉතින් සති දෙකකට මාසෙකට සැරයක් අපිව බලන්න එනවා. ඒ අර මාතර ඉඳන් ආවේ අපි ඉගෙන ගන්නනේ. අපේ අම්මත් එක්ක සාමාන්‍ය ඉගෙන ගැනීම පමණයි. සමහරවිට පෞල් ජීවිතේ පවා යා කැප කරා තාත්තා එහේ අම්මා මෙහේ. ඉතින් ඒකත් එක්ක තාත්තා එහේ නතරුනේ රැකියාවක් කරනවා. ඔව් තාත්තා ග්‍රාම නිලධාරි කෙනෙක්. සහ අපිට මේ පොඩි ලොකුනේ මේ පොඩි තේවත්තක් තිබුණා. ඉතින් ඒවා පොඩි කිව්වට පොඩිම නෑ නේද මල්ලි? තාත්තලා මහන්සි වෙන තරමට අදටත් අපිට ඒක කරන්න බෑ. ඒ කියන්නේ තේවතු ගත්තම ඒක පොඩි තේවත්තක්. හැබැයි පොඩි තේවත්තේවත් අදවත් ඒ තාත්තා මහන්සි වෙන තරම් අපිට වැඩ කරන්න බෑ. අදටත් වැඩ කරනවා ඒකේ. අර නියම තාත්තරලා. ඔව්. ඒකත් එක්ක දැන් ඇත්තටම අර හැමදාම අපිට ඔළුවට දැම්මේ මේ ඇවිල්ලා ඉන්නේ ඉගෙන ගන්න. මේ වෙන මුකුත් වැඩ කරන්න බෑ. ඉගෙන ගන්න එක විතරමයි. ඉතින් එතන අර පළවෙනියා වෙන්න ඕනේ කියන දේවල්. ඉතින් සාම්ප්‍රදායික මං හිතන්නේ දෙමව්පියන්ගේ තියෙන දේවල්. ඒ ටික ඔක්කොම වුණාද? ඒ ටික වුණා. විශේෂයෙන්ම දැන් මම ඒ ලෙවල් පන්ති වලට ගියත් අම්මා පිටිපස්සෙන්මයි පන්තියට මාව ඇරලවන විශේෂම රොටරි ඔය ඒ වට එනවා පන්ති. මාව දාලා එතන ඉඳලා මාව එක්කගෙන එනවා පිරිමිලා විද්‍යා ඔළුව සලවත් බලන්න. ඉතින් ඒ නිසා මට ඇත්තටම කියනවා නම් ඉතින් මේක විශ්වාස කරන්න යකුත් නෑ. සමහරට කිසිම ප්‍රේම සම්බන්ධතාවයක් තිබිලා නෑ ඒලව ඉවර වෙනකම්. ඒ කියන්නේ අපි ගමෙන් නගරට ආවි ඉගෙන ගන්න. ඉතින් ඉගෙන ගන්නම ඕනේ. ඔය දන්නාගේ පොරොන්දු හැම බලද්දි දෙන්නගේ ලස්සනත් බැලුවද? ගැලපෙනවද? අපේ කේන්දර ගැලපුණේ නැහැ. අත්තද? ඒවනේ මම හිතුවා කේන්දර ගැලපෙන්නේ තිය තමයි ජීවිතේ සාර්ථකම කරන්නේ නැහැ. දැන් මම ගැලප ගන්නවා නේ. ඔව් මොකද මම දැන් සිරස වැඩසටහන කරද්දී මේ ජීවිතේට දෙන්න මට අපිත් ඒක අර ෆැමිලි වැඩසටහනක් කරනවානේ. ඒක අපි දෙන්න. ඒ එනකොට ඒ හම්බෙච්ච ගොඩක් දෙනෙක් හොඳ සාර්ථක විවාහ ජීවිතයක් තියෙන ගොඩක් දෙනෙක් ඒක ගැලපෙන්නේ නැහැ. තිබුණු. හැබැයි ඒගොල්ලෝ ගැලප ගන්නවා. නොගැලපීම ගැන හිත හිතෙන්නට වඩා ගලපා ගන්න පුළුවන් විදිය ගැන හිතලා අනිවසල කටයුතු කරන එකට හොඳ උදාහරණයක් ඔය දෙන්න. ඔව් අපි යාළුවල ඉන්නකොටත් මං කියන්නේ අන්තිමට ඉතින් දැන් හොඳටම යාළු වෙලා අපිට අපි ඕනම කියන තැනක ඉන්නවනේ. හොඳම පෙම්වතුන් විදියට ඉතින් එතකොටත් දැන් ඔය කේන්දර ප්‍රශ්නෙත් එක්කත් අපි ලොකු ස්ට්‍රෙස් එකක හිටියා. ඔව් ඒ කියන්නේ දැන් අම්මලාට ඒකේ බයක් තියෙනවනේ. ඒගොල්ලෝ අර අච්චර කාලයක් රැකගෙන ආපු දුව. ඒගොල්ලෝට තොසක් කියන්නත් බෑ ඒක. අනිවාර්යයෙන්. ඊට පස්සේ ඉතින් අපි තීරණය කරා නෑ මේ කේන්දර ගලපගෙන අපි යන්න ඕනේ කියන ගමන. ජීවිතේ මං හිතන්නේ නෑ අයියේ අපිට කවදාකවත් මං වගේම කෙනෙක් හම්බෙයි කියලා. ඒ කියන්නේ 100%ක් මං වගේම හිතන කෙනෙක්. මෙයාටත් එයා වගේ මිතර කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඒතර අපි මං හැමදාම මිතර දෙයක් තමයි විවාහයේදී අපි 50-50 කැප කරන්න ඕනේ. 100ක් හැදෙන්නේ එතකොටනේ. මම ආස දේවල් මම කැමති දේවල් මම 50ක් කැප කරනවා. මෙයාත් ඒක කරනවා. ඊට පස්සේ තමයි අපි 100 ගලපගෙන යන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ
ජීවිතය කියලා කියන්නේ. දැන් අපේ කතාවට තමයි ගැලපෙන. දැන් අනතරකදී අම්මා ඔයාව රැක්ක කියන එකෙන් ඔය රැක්ක හින්දා සහ ඔයා ඉලක්ක කරගත්ත හින්දා අන්තිමට උසස් පෙළ විභාගයත් උසස් ලෙස සමත් කරගන්නත්. දැන් මට කලින් අක්කා එයා කොළඹ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එයා වෛද්‍යවරියක් වුණා. දැන් එයා ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. එයා දැන් ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක්. ඔස්ට්‍රේලියාවේ ඉන්න කීප දෙනාගෙන් කි. ඔව්. ඉතින් ඊට පස්සේ ඉතින් මම A-level කරලා දැන් විශ්වවිද්‍යාලසනකන් ඉන්න කාලයක් තියෙනවානේ. ඔය කාලේ දැන් මිස් වර්කින් ගර්ල් වලට කලින් මම තව පැජන්ට් එකකට ගියා. කියන්නේ දෙරණ මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ්. ඒකේ ඔය ඇඩ්ස් දාලා තිබ්බා, පබ්ලිෂ් කරලා තිබ්බා මෙහෙම එකක් තියෙනවා කියලා. ඉතින් ඒකට එක දවසක් මට කෝල් එකක් එනවා. මට කියන්නේ මට ෆෝන් එකක් තිබුණෙත් නැහැ එනකොට, රම්මලගේ පොඩි ෆෝන් එකනේ. මගේ නම දුන්නට පස්සේ ඉතින් මට දුන්න කෝල් එක. ඊට පස්සේ ඒක කියනවා මේ ඔයාව අපි මූලික වටේට තෝරගෙන තියෙන්නේ මේ දෙරණෙන් කතා කරන්න එන්න කියලා. මාව නිකන් උඩ ගියා. මම කිසිම දෙයක් දන්නේ නැහැ. ඊට පස්සේ මගේ අක්කා තමයි ඇප්ලිකේෂන් එක දාලා තියෙන්නේ. ඇප්ලිකේෂන් දාබ්බව දන්නවා? නැහැ. ආයේක දන්නේ නැහැ අක්කා. ආ මම අදටත් මට ඇත්තටම මම අදටත් එයන් අහලත් නැහැ එහෙම දැම්මේ කියලා. මේක බලලා අක්කා උත්තර දෙයි. ඔව්. ඔයාට කෝල් එකක් දීලා. ඉතින් මොකද ඇත්තටම අයියේ මම හරිම සමාජශීලී කෙනෙක් නේ. මම අදටත් මම ගැන මම තනියම හිතද්දි පුදුම වෙනවා. මම කොහොමද මේ රඟපාන්නේ, මම කොහොමද ප්‍රසෙන්ටින් කරන්නේ? අර අම්මා, ඒ කියන්නේ අම්මා මගේ ආරක්ෂාව තමයි එහෙම කරේ. හැබැයි මම මිනිස්සුන් දිහා, විශේෂයෙන් පිරිමි කෙනෙක් දිහා මූණ බැලලා මෙහෙම මෙහෙම කතා කරලා නැහැ. මිනිස්සු ගොඩක් ඉන්න තැනක මාව නිකන් පොඩක් වේබුලනවා. හැමෝම ඉස්සරහට යන්න මම කැමති නැහැ. ඉතින් ඒවත් එක මම මේකට යන හරිම බය වෙනවා. ටීවී එකට කොහොමද මම යන්නේ? මට මතකයි මම මේ මම කියලාත් නැහැ කොහොමවත්. මම ගෙදර වලනොත් පොලොවේ වට යන්න බෑ කියලා. දැන් ගෙදරින් ආස වුණාද ඔය යන්න? ඔව් මන්ද. හැබැයි අම්මත් මොකද කිව්වේ නැහැ. එදව වලම් පොලේ ගිහින් මොකටද මට යන්න බෑ කිය. එදේ වලම් බක් කරන්න තියෙක. ඉතින් අහන්නේ. ඔයන වලම් ටික. ඔයවත් දන්නේ නෑ. මම දන්නේ නෑ. ඔව්. ඉතින් මට යන්න බෑ කිව්වා. ඒක කොහොමනේ අම්මා අක්කා කියද මන්ද අම්මා යකේ දෙන්නම එක මම බල්ලෙක් වගේ එක්කන් ගියා. ඉතින් මම හැබැයි ගිහිල්ලා නිදහසේ කතා කළා. ඉතින් ඔය මම කතා කරේ ඉතින් මම නිදා. ඒ සමහර අය හරි ස්ට්‍රෙස් තුලන්නේ මේක තේරෙන්න ඕන අරකයි මේක. මං ඉතින් ඔහේ වැල්වට අරන් කියෙව ජීවිතේ ගැන අරෝ මේ වැහුව මං ඉතින් ඔහේ කියවල. එදා මම අන්තිම 12 දෙනා තේරුවා. ඒ අන්තිම 12 දෙනාට මම තේරලා. ඉතින් ඔය දේවල් එක්ක අනිත් කතාව තමයි ලංකාවේ ජනප්‍රියම ටෙලි නිලිය තමයි මේ ඉන්නේ. මොන අවුරුද්දද? 2016. සුමති සම්මාන උළෙලත් උනා People's Awards. ඒ ටෙලි නාට්‍ය මොකද්ද? උතුම් පැතුම්. උතුම් පැතුම්. ඒ වගේම ITN එක ගිය රන්තරු කියලා ටෙලි නාට්‍යයක්. ඒකත් ගොඩක් අය අදටත් කතා කරනවා. පළවෙනිම නාට්‍ය ITN එකේ සිහින පියාපත් කියලා. මගේ චරිත නම කේතකී. ඉතින් කාලයක් යනකම් මට හැමෝම කතා කරෙත් කේතකී කියලා. මහේශාය ලියපු නාට්‍යයක්. දෙරණිගිය. නීල පලිඟුදිය කියලා. නීල පලිඟුදිය. දෙරණ මිස් ශ්‍රී ලංකාවෙන් පස්සේ මිස් වර්කින් ගර්ල්. එතනින් පස්සේ නිවේදිකාව රංගන ශිල්පිනිය විදිහට සහ නිරූපණ ශිල්පිනිය විදිහට ඔයාට අවස්ථාව ලැබෙන්න පටන් අරන් තිබ්බා. හැබැයි ඒ අතරේ ඔයා අධ්‍යාපනය නතර කළේ නැහැ. දෙරණට යන කාලෙම තමයි මම කැම්පස් එකේ ඉතින් ෆස්ට් ඉයර්. ඉතින් ප්‍රශ්න ගොඩක් ආවා. ඉතින් ওই කාලේ හිතන්න පුළුවන් නේ බියුටි පේජන්ට් එකට යනකොට ෆස්ට් ඉයර් කියන්නේ රැග් සීසන් තියෙන කාලේ ප්‍රශ්න ආවා. සහය මට මතකයි මගේ දවසට කව පේජ් එකක් ගිහිල්ලා ඒ පත්තරේ කැම්පස් එකට ගෙනල්ලා අපි සීනියර් අයියලා අක්කලාට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මම ඉවසගෙන හිටියා මාව මඩවලා පුළුවන්. ඒ රැග් සීසන් එකේම? ඔව්. ඉතින් එක තැනක් ආවා මට ඉවසන්න බැරිම තැනක්. ඊට පස්සේ මම ඉදා එතන කැම්පස් එකේ අඬලා මම ගෙදර ගියා. ඊට පස්සේ ෆස්ට් ඉයර් මම ගියේ නැහැ කැම්පස් එකට. ඊට පස්සේ සෙකන්ඩ් ඉයර් මැදකදී විතර තමයි මම ආයේ වැඩ ආයෙත් පටන් ගත්තේ. අවුරුද්දක් ගියේ නැහැ අර පීඩණේ හින්දා. ඒක මෙහෙමයි. ඒක සමහර විට සමහර කෙනෙක්ට දරා ගන්න පුළුවන් මට්ටමක් වෙන්න පුළුවන්. අර මගේ ශේෂ්ත්‍රය නිසා වෙච්ච දෙයක්ද මම දන්නේ නැහැ. හේතුව මම දන්නේ නැහැ. කොහොම හරි තේ ඒක පොඩ්ඩක් අමාරු වුණා. වදයක් බවට පත් වුණා. ඔව්. ඉතින් එහෙම කොහොම හරි කරගත්. හැබැයි මෙයා සෑහෙන සපෝට් එකක් මට දුන්නා ඒකයි. අද මම වෛද්‍යවරියක්. කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි උපාධිය ලබා ගන්න. ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට ඔයා කටයුතු කරනවද? බොරැල්ලේ ආයුර්වේද වැඩ කළා, නාවින්නේ වැඩ කළා. හැබැයි බබා හම්බුනට පස්සේ නතර වුණා. ඒ නතර වෙච්ච එක හැබැයි තාම පටන් ගත්තේ නැහැ. දැනට අපේ ආයුර්වේද ප්‍රොඩක්ෂන් වගේක් යනවනේ, අපේම ප්‍රොඩක්ෂන් වගේක් ආයුර්වේ කියලා. දැන් අපි ට්‍රීට්මන්ට් සෙන්ටර් එක ඉතාමත්ම ඉක්මනින්, ඒ කියන්නේ ලබන මාසේ හරි පටන් ගන්න තමයි දැන් ගොඩක් වැඩ කටයුතු ඉවරයි. ඉතින් මම යාර කියන්නේ ආයුර්වේද වෛද්‍යවරියක් ගෙදරම ඉන්නවා. ගෙදරින් ඉන්නවා. මම ඒකයි කිව්වේ ට්‍රීට්මන්ට්ස් ටික අපි පටන් ගන්න ඕනේ, ගොඩක් දෙනෙක් ඒක බලාපොරොත්තු වෙනවා අහනවා. දැන් ඊට පස්සේ අපි ඔය දෙන්නේ ගැලපෙන දැන් මම පොරොන්දම් ගලවන්න හදන්නේ. දැන් ඔයා ආයුර්වේද වෛද්‍යවරිය. අරයා නීතිඥවරය. ඒ දෙකේ ගැලපීමක් නැහැ නේ කොහොමද? ඒක බෝම්බ සහ රෝස වගේ. ඔව්. වායි පැත්තට ආසයිද මල්ලී? මම උසාවිය වෙන්නේ නැහැ. මම ඉන්කෝපරේෂන්ස් කරන එක يعني කම්පැනි රෙජිස්ටර් කරන එක සහ පොලිසිය. සාමාන්‍ය සමහරු අපරාධ නඩු වලට ආසයි නේ. ඔව් මං ආස නැහැ. මගේ කවුරුරේවත් මොනවද ආසම දේ කියන එක මං ආසම දේ තමයි නිවේදනය. ඒ උසාවිය ගිහින නඩු කතා කරන එකට ආසාවක් නැහැ. මම ඒ නිසාම අහනා වෙලාවකට අයියෝ ලෝ කෙනෙක් උනේ. ඒක මම හිතන්නේ උනේ අර කතා කරන්න තියෙන ආසාවට. අපි අර
දකිනවනේ ටෙලිනාට්‍යවල ෆිල්ම්වල එහෙම දේවල්. ඉතින් ඒ තර්ක කරනවා එහෙම. මට ඒකත් කරන්න පුළුවන්. හැබැයි පස්සේ කාලෙක අපි තේරුම් ගන්නවා අපේ තෘප්තිය තියෙන්නේ කොතනද කියන එක. මට මාව හම්බ වෙන නිවෙන සැනසෙන දන තමයි ඒ නිවේදන පුටුව කියලා. දැන් දෙකක් තියෙනවා. එකක් නිවේදන පුටුව, අනෙක ජීම් එක. ඔව්. ජීම් එක. ජීම් එක. දැන් ජීවිතේට ඉඩ දෙන්න සිරසේ. ඒත් කපල් එකම කරනවා. ඔව්. මම හිතන්නේ ප්‍රස්ටෙන් මන් දන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් කියනවා එහෙම එච්චර කාලයක් අවුරුදු 4ක් අපි දෙන්න. අවුරුදු 3ක් එක දෙකට කරේ. ඒකේ අවස්ථාව හම්බුනේ මෙයාට. මට කතා කරාට පස්සේ මම ඊට පස්සේ කියු දෙයක් තමයි මේ මන් දන්න මට වඩා මෙයා හරි මාසයි ඔය නිවේදන දැන් දැනු කිව්වනේ බලන්නේ අම්මෙක් පුතෙක් ගැන කියනවා වගේ කිව්වා. කතා කරාට පස්සේ මං කිව්වා මේ පුළුවන් නම් ඔය චාන්ස් එක හස්බන්ට දෙන්න මේ මම දන්න දෙන්නට චාන්ස් එකක් දෙන්න බෑ කියලා. එතන ගැළපෙනවා නෑ ගෑන් ළමෙක් නම් හොයන්න මට යන්න යනවා. හැබැයි හැකියාවක් තියෙනවා නම් මෙයාට දෙන්න කියලා මම කිව්වා. ඊට පස්සේ තමයි කිව්වේ ආහෙනම් යාවත් එක්කන් එන්න අපි දෙන්නම තියලා කරලා බලමු කියලා. දැන් එතකොට දැන් ඔයාලගේ ඔය නිවේදන කලාව කියන්නේ දෙන්නගේ ගැළපීම. ඒ කියන්නේ නිවේදිකාවක් සහ නිවේදකයෙක් එක ගෙදරම ඉන්නවා සහ දෙන්නටම වැඩ කටයුතු ලැබෙනවා. එතකොට ඒක එකපත් එක හොඳට ගැළපෙනවා. අනිත් පැත්තෙන් තමයි රංගන ශිල්පියෙක් සහ රංගන ශිල්පිනියක් නේද? ඒකත් අපිට එකවරම ගොඩක් අවස්ථා හම්බෙනවා. ලකිදස් මහත්මයාගේ සීතල ගින්දල් නාට්‍ය විවාහ වෙච්ච ගමන්ම අපි දෙන්නට ආරාධනා කරා මේ ඒ ඩ්‍රාමා එකට. ඒකේ මේන් කැරක්ටර්ස් දෙක. ඉතින් අපි දෙන්න ඒක රංගපෑවා. හැබැයි ඩ්‍රාමා එක අපි දෙන්නට බඳින්න ඕනේ නැහැ. මේ එක ඊට පස්සේ මේ මත කාලීනවත් අපේ විශ්ව කතා කරා විශ්ව ලංකා මේ ලේලි කියලා ෆිල් ඩ්‍රාම එක. ඒකෙත් අපි දෙන්න හස්බන්ඩ් එන්වයි. අනිත් අයට වඩා වෙනස්කමක් තියෙනවා ඒකනේ. ඒකයි ටීවී එකේ කරොත් තනි වෙන්න හම්බෙන්නේ සරලව කතා කරලා. ඒකෙන් අදහස් කරන්නේ අපි දෙන වෙනම රඟපාන්න නැහැ කියන එක නෙවෙයි. නැත්නම් ඒක වෙනම ප්‍රශ්නයක්. අර ප්‍රශ්නේ ඒ දිනට එකටම තමයි කතා කරන්නේ. අර විජේ මාලිනී යුගයේ වගේ එහෙම යුගයක් බිහි කරන්න ඕනේ. අනුරේෂාරා යුගයක් ඕනේ නැහැ. ඕනේ නැහැ. අපි දෙන්නට එකට කතා කරනවා තියනවා. ඔව් ඒ කියන්නේ ඉෂාරා බඳින්න නැතුව වෙන කෙනෙක්ව බඳින්නත් ඔය ලෑස්ති ටෙලිනාට්‍ය වල නේ ටෙලිනාට්‍ය ඔව් මේක නේ වාක්‍ය වලට අහගෙන ඉන්නේ මම ඒකයි ඒක අගට දැම්මේ ටෙලිනාට්‍ය වාට දෙක ඒව ගත්ත කිවල් ලබන්න තාස ඇති නේ ඒ කියන්නේ ටෙලිනාට්‍ය වෙන ටෙලිනාට්‍ය ටෙලිනාට්‍ය වෙන බඳලා තියෙනවා ඒක ඒක නෑ මෙයා ඉන්න තැන් වල නෑනේ නෑ මෙයා ඉන්න තැන් වල නෑ මෙයාට බැනලා ගිහිල්ලා ඔයා හරියන්නේ නැහැ මට ඔයා ගැලපෙන්නේ නැහැ වට කියලා එහෙම අවස්ථාවක තවත් ෂෝ අර සීතල කින්දල් එකේ ඒක පොඩ්ඩක් තියෙනවා ඒක මට පිස්සු හැදෙනවා මෙයා එකනවා මගේ ආදරේ නැති වුණා කියලා එහෙම පිස්සු හදලා තියෙනවා අපි අවුරුදු 3ක් විතර ජීවිත රීඩින් වැඩසටහන කරලා එතකොට අපි දෙම්ම නැගිටිනවා යනවා බිස්නස් වැඩ. ඒ කියන්නේ අපි හරි බිසි ෂෙඩියුල් එක හිටියේ පුදුමාකාර විදිහට. ඉතින් අපිට ඕන පොඩි බ්‍රේක් එකක් ගන්න. ඉතින් මේගොල්ලන්ගේ අක්කත් කතා කරලා අපි විසිට් එකට ගියේ. සති දෙකක් තුනක් ඒ විසිට් එකේ මාසෙකට තමයි අපි මාසෙකට උඩරිම ජොලිය ගත්තා. ඉතින් ওই ටික ගන්නකොට තමයි ඔය අපේ යාළුවෝ ගොඩක් ඉන්නවා මගේ බැජ් එකේ 20ක් විතර ඉන්නවා. මේ හැමෝම කතා කර කර අක්කගේ පවුලේ ඉන්නවා. අක්කගේ හස්බන්ඩ්ගේ පවුලේ ඉන්නවා. මේ මෙහෙම මෙහෙම දාන්න ඕගොල්ලෝ ස්ටුඩන්ට් දාන්න පුළුවන් කිව්වේ. දැම්ම විශ්වාස කරේ නැහැ ලැබෙයි කියලා. ඒකත් ලැබුණා. ඒ කියන්නේ අපිට හරිනම් තාමත් එහෙ ඉන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මෙල්බන් වලට ගියා. මෙල්බන් වලදී මෙයාට ස්ටඩීස් වලට ඉන්න කියලා මට කොහොමඩත් එහෙම රටවල් වල ඉන්න ආස නැහැ. දිගට ඉන්න ආස නැහැ. ඒ කියන්නේ මට මෙහෙ හොඳයි. එතකොට මං ඉස්සස්සියත් අරගෙන ඉස්සස්සියට මියුසියස් ස්කූල් එක එයා සිලෙක්ට් කරලා තිබුණා. ඒකට දාන්න ඕනේ. ඉස්සස්සිය කියන්නේ දුව. ඊට පස්සේ අපි දෙන්න ආවා. උරු ගොඩාක් කියලා මං කොහමද එයාව එක්කරන්නේ. ආව ෆ්ලයිට් එකේදී අර පොඩි gift එකක් එම්ම තැම්මෙච්ච නිසා එයා ආවා. ලංකාවට ආවට පස්සේ තමයි එයාගේ ඒ වෙනස ගොඩක් තියෙනවා. යා මෙයාව ඉල්ලනවා. කොච්චර කල හිටියද මේ අනුරයි දුවන්නේ නේද? අවුරුද්දකට ආසන්න කාලයක්. අවුරුද්දකට ආසන්න කාලයක් හිටියද? ඔව් එහෙම හිටියා. ඒ කියන්නේ මේ දෙන්න යනකොට දැන් හිට උදේ 7:00 මාට යන්න තිබ්බේ ගෙදර පිටත් වෙන්න. මට ඊට කලින් දවසේ මම හිතන්නේ මට අදටත් මතක් වෙනකොට ඒකයි මේ මම හිතන්නේ මල්ල ගෙදරක් වගේ මට කවදාවත් අමතක කරන්න බැරි දවසක්. මොකද මම බබා හමුනට පස්සේ යාගේ කවදාවත් ඈත් වෙලා රැක් ඉඳලා නැහැ. ඉතින් මෙයාගේ වයස කීයද තවම? එයාට 5යි. මෙයාගෙන් ඈත්ල කවදාවත් රැක් ඉඳලා නැහැ. ඉතින් ඔය ෂූටින් වලට ගිහිල්ලා රැවල එන එක වෙනම කතාවක්. අපි අයි ෂූටින් ගිහිල්ලා සමහරලවට රැ ඇන්නොත් ඔය පවුගේ කාලේ මම චිත්‍රපටි වගේකුත් කරා. පැය 4යි නම් තියෙන ගෙදර ඉන්නේ පැය 4ටත් ගෙදර එනවා. ඒ කියන්නේ එතන ලොජ් වෙන්න පුළුවන්. හැබැයි අපි එනවා. ඇවිල්ලා ආය පැය දෙක තුනක් නිදාගෙන අන්තිමට නිදිත් නැහැ හැල්ලත් නැහැ ආය අරවා වෙනවා. ඒක මටත් තියෙන කරුමයක්. කරුමයක් අනේ වචනේ මතක තියාගන්න පවිත්‍රා. ඉතින් එහෙම එක හිතන්න හොය මම තනි රටක තනි වෙලා
අවුරුද්දක් හිටියකෝ මට හැබැයි මම ඒ නිසාම වැඩ කළා වැඩ කළා වැඩ කළා මම ඒ කියන්නේ යුනිවර්සිටි යනවා දවස් දෙකක් යන්න තිබුණා එක දවසක ප්‍රැක්ටිකල් තිබුණා අනිත් හැමදාම මම වැඩ කළා ඉතින් ඒ නිසා හැබැයි ඒ වැඩ කරනකොට මට ඇඬෙනවා මිනිස්සුත් එක්ක කතා කරනකොට මට ඇඬෙනවා ඒ කියන්නේ මම මෑත කාලිනුම එහෙම නිකන් අඬලා නැහැ මං හිතා මං හරි ස්ට්‍රෝං කෙනෙක් කියලා අයිත් ගෙන්නගත්තේ ඒ හින්දාද ඊට පස්සේ මම ආපහු ඔස්ට්‍රේලියා ගියා මාසෙකට මොකද මෙයා අමාරුවෙන් ඉන්නේ කියන එක මම දන්නවා ඒ ගිය දෙසැම්බර් මාසෙ ඔව් දෙසැම්බර් මාසෙක මොකද මම ඉස්සස්සයාට කිව්වා මම ෂූටින් යනවා කියලා ෂූටින් යනවා කියලා මම ගෙදර gift 20ක් විතර ලෑස්ති කරා මගේ ඔෆිස් එකේ. මං අම්මලාට කිව්වා හැම දවසකටම හරි දවස් දෙකකට සැරයක් හරි තාත්ති අම්මි වෙන වෙනම එවනවා. අම්මි ඕස්ට්‍රේලියාවේ ඉඳලා තාත්ති ෂූටින් ඉඳලා ඔයාට තෑගි. දැන් මෙයාව මෙයා ඊට පස්සේ එහෙම කරලා ඉවර වෙලා මේ මම ගියා. ඒකේ දුකම හිතන දේ තමයි අපේ ගෙදර ලොකු ටෙඩියෙක් ඉන්නවා. අඩි 5ක විතර උස ලොකු ටෙඩි කෙනෙක්. එයාට දුන්න බර්ත්ඩේ එකට. මම ගියාට පස්සේ දැන් අපේ අම්මයි තාත්තයි ඉෂාරගේ අම්මයි තාත්තයි හතර දෙනාම දැන් අපේ ගෙදර තියලා ගියේ. එයා කවුරු හරි එක්කෙනෙක් යහා පැත්තේ නෙදි කරගන්නවා. එයා මැද ඉන්නවා. අනිත් පැත්තේ ටෙඩියව තියාගන්නවා. තාත්ති ටෙඩි කියලා. හරි ඒක ළමයිට වෙන්න හොඳ නැති දෙයක්. හරි. ඒකට අපිට මේ වෙලාවේ අපිට වෙන කරන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ මොකද දැන් එයා වෙනුවෙන් මෙන්න දැන් එයා වෙනුවෙන් අතර පිටරට ජීවිතේක මම හිතනවා අප දෙනන්ට වඩා අනාගතයක් තියෙන දරුවට ඒ නිසා තමයි තීරණ ගත්තේ. ඉතින් මෙයා ආවේ මාසෙකට දෙසැම්බර් මාසෙ දෙසැම්බර් 25 ඉඳන් ජනවාරි 25 වෙනකම් හිටියා. ඒත් එයා කියලා ගියේ හරි කොහොම හරි මු. හැබැයි පෙබරවාරි මුල විතර වෙනකොට මම කොමං එනවා. මම කොහා එනවා එනවා ටිකට් එක දාලා දෙන්නම්. ඊට පස්සේ මෙයා ආවා මාර්තු. ඊට පස්සේ අපි මාර්තු වෙනකොටත් අපේ හිතේ තිබුණා අපි යනවද ඉන්නවද යනවද ඉන්නවද කියලා. හැබැයි අපි අන්තිමට හිතුවා අපිට හරියන තැන මෙතනයි. ඒ කියන්නේ රටේ ප්‍රශ්න තියෙන්න පුළුවන් මිනිස්සුන්ගේ ප්‍රශ්න තියෙන්න පුළුවන් ඕන දෙයක් තියෙන්න පුළුවන්. හැබැයි අපිට උගන්නපු තැන අපි ඉගෙන ගත්තු තැන අපිට දෙයක් කරන්න පුළුවන් තැන අපිට තේරෙන තැන මේ රට. ඔව් එතනින් මල්ලි දැන් මට හිතෙන්නේ දැන් මේ ආස දෙයක් මේ විදිහට කරන්න ලැබිච්ච සතුට දැන් අදෝකල භුක්ති විඳිනවනේ. ඒතර අපි කොච්චර මේ ගරු කරන්න ඕනද ඔය තමන්ගේ බිරිඳ හෝ දරුවා මෙහෙ තියලා විකල්පයක් නොමැතිකම මත සහ ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අවුරුදු ගණන් වෙන රටවල රැකියා කරන ඒ චරිත ඇත්තට කොච්චර වටිනවදනේ. දැන් මේක බලද්දිත් ඒ කෙනාට හිතන ඇති මටත් ඔහොම ඉන්න තිබුණා නම් හොඳයි කියලා. නමුත් ඒ සිතුවිල්ල පවා නවත්තගෙන අපි එහෙම ඒ ඉන්නවා දරුවා සහ බිරිඳ. අපිට එහෙමයි හම්බෙලා තියෙනවා. එහෙමයි දේවල් කියලා තියෙනවා. ගෙදරට එක තප්පරයකට දුවලෙන්න පුළුවන්කමක් තිබ්බනම් හරි 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 දුක හිතෙන දේවල් එක තප්පරයකට ගිහිල්ලෙන්න පුළුවන්කමක් තියෙනවනේ පොඩි එකාව බල කිස් එකක් දීලා එන්න පුළුවන්කමක් තියෙනවනම් කියන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඉතින් ඒ අයගේ සතුට ඉක්මනින්ම ලැබේවා කියලා තමයි මෙතනදී පතමු. මොකද ඔය කතාව අහද්දිත් මට ඒ සංවේදිකම දැනුණා. ඔව් ඔව් ඒ වගේම තමයි මේ වෙනකොට ඔයගොල්ලෝ බොහොම සාර්ථකව කලින් ඔයගොල්ලෝ සඳහන් කළා වගේ ආයුර්වේද නිෂ්පාදන මුල් කරගෙන දෙන්න බොහොම සාර්ථක ව්‍යාපාරික යුවලක් බවට පත් වෙලා තියෙනවා. මේව හරි සතුටින් අපි දැනගත කරන්නේ. අපේ ගමන පටන් ගන්නකොට අපි ළඟ ප්‍රාග්ධානයක් කියලා ගත්තේ මොකද නැහැ. පවුලෙන් මෙයාගේ පවුලෙන් හම්බෙච්ච දේවල් ලවත් මගේ පවුලෙන් හම්බෙච්ච දේවල් ලවත් තිබෙන නිසා ස්ථිර රැකියාවක් තියෙද්දි අපි මේක කරන්නේ මට හොස්පිටල් එකට ගිහිල්ලා උදේ හවස වැඩ කරලා ස්ථිර රැකියාවක් ඒ කියන්නේ අනිවාර්යයෙන් මාසෙේ පඩිය හම්බෙනවනේ මම ඒක කරන්නේ නැත්නම් මම ලෝ එකෙක් හැටියට මම උසාවියේද කියලා සල්ලි හොයන්නත් පුළුවන්. හැබැයි මේ දෙකම අතහැරලා අපිට ඕනුනේ අපේම දෙයක් අර තෘප්තිමත් වෙන දෙයක්. මොකද අර පැය 8 වැඩට වඩා ඒ කරන පැය ඇතුලේ හොඳ දෙයක් අපේ රස්සාවේ බොස් අපිම වෙලා හොඳ දෙයක් මිනිස්සුන්ට දෙන වෙනස් දෙයක්. ඉතින් මේ විශ්වාසයෙන් තමයි දැන්ටත් කරගෙන යන්නේ වැඩි. සතුටුයි. බිරිඳක් සහ සැමියෙක් එකතු වුණා මොනවද කරන්න බැරි කියන එකට ඔය දෙන ලස්සනට උදාහරණ සපයනවා මේ සමාජයට ලස්සන සහ ආදර්ශවත්. ඉතින් තව බොහෝ කාලයක් ඔය සතුට, සෙනෙහස, සාමය, ලස්සන, දක්ෂකම ඔය හැමදේම එකතු කරගෙන සාර්ථක ගමනක් යන ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අයිය දැන් ඇත්තම අපි මේ කතා බහ පටන් ගන්න ඉස්සෙල්ලා කතා වුණා අපිට ගොඩක් කට්ටිය කතා කළා YouTube channel හෝ වේවා තවත් තැන් වලින් අපේ ওই කතාව කියන පොඩි පොඩි තැන් වල පත්තර වලට හැම වෙලේ කියලා තිබ්බට ඔය වගේ ওই දිග කතාවක් අපි කරලා තිබුණ නැහැ. ඉතින් ඒකට හොඳම කෙනෙක් අපිට කතා කරා. කියන්නේ අපේ ජීවිතවල මුලින් ඉඳලා හිටපු එක. එදා වගේ මද්දටත් ලොකු විශ්වාසයකින්. ඉතින් ඒ නිසා තමයි ඔයාගේ YouTube channel එකට අවිලා මේ කතාව කියුවේ. ගොඩක් ස්තුතියි අපිට මේ අවස්ථාව දුන්නට. ඉතින් ඔයාගේ YouTube channel එකත් මීට වඩා දෙගුණ, තෙගුණ, සිවුගුණ ඉස්සරහට යන්නේ කියලා අපි wish කරනවා හදවතින්. බොහොම ස්තුතියි. ඒ ආරාධනාව මම කරද්දි පිළි අරගෙන ආවාට සහ මගේ YouTube channel එක ගැන කියලා ඒගොල්ලෝ wish කළාට එයාලගේ YouTube channel එක ගැන මේ ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර විට. ආයුර්වේ. ආයුර්වේ. ඒ ආයුර්වේද බලන්න කියන එක කියමින් අපි හන සමු ගන්නවා. දැන් ඔක දෙන්නම මේ මේ නිලියක් මේ නළුවෙක්නේ. දැන් අපි පොඩි දෙබසකින් සමු ගනිමු. හරිද? ඒ දෙබස තමයි දැන් ඔයාට ෂුවර් නැහැ මෙයා ඔයාට කොච්චර ආදරේද කියලා. එතකොට ඔයා අහන්න ඔයා මට ඇත්තටම කොච්චර ආදරේද මට ඒක තාම හරියට දැනෙන්නේ නැහැ කියලා මට හිතනවා. එහෙම ගියා.
ඔයා මෙයාව ඔයා ආදරය කරනවටත් වඩා එහා තරමට ඒක දැනෙන විදිහ දෙපස්ටයක් කියලා. මන්නා විදවත් රජකයා වෙනල්ලා ඉඳලා අන්තිම මොහොත පුදුම වෙවලා ඉන්නේ. එයත් එක වැඩ කරනවා. ඒ කියන්නේ නිවේදනයේ පුළුවන් අය. හැබැයි රංගපාලදි මට හරි අපහසුයි. දැන් ඔයා දිනන නාට්‍යවල අරගෙන ඉවරයි. මේ කාවින්ග මේන එකයි. ඔක්කොම එක වැඩ කරන හරි මට ලේසි මෙයත් එක්කම. ඔක ප්‍රේමණී හැකියි මෙන්නද මූණ බලනකොට. කෙනෙක් ජීවිතයවට කැමරා විසිරා පොඩ්ඩක් කොමා. මට තේරෙන හැංගීම ගවන්න අපි කළා බලමු. ඔයා දැන් අර කිව්ව නෑ නේද නාට්‍යකරේ උපේ කිව්වොත් නෑ ස්ක්‍රිප්ට් එක අදාගෙන එනවා සුදු ඇත්තටම කියන්න දැන් ඔයා අපි කසාද බඳලා අවුරුදු 9ක් වෙනවා ඒ වුණාට එදා තියෙන ආදරය දැන් නෑ කියලා මට දැනෙනවා ඔයා ඉතින් ආදරේ ඇති ඒකට මට පෙන්නලා නෑ කසාද බඳලා ටික කාලයක් යනකොට ආදරේදී වචන ප්‍රාථමික වෙනවා ඔයාට පුළුවන් හොඳ දෙයක් මම කියන්නේ ආදරේ බලන්න. මගේ ඇස් දෙක දිහා බලන්න. මොකද මේ ඔයා ඉන්නේ? මම අමාරුවෙන් ගොඩනගාගත්තේ. අමාරුවෙන් ඇරලා යහක ගෑවා. මං දන්න ඇස් දෙක දිහා බලද්දි වරි ඉනා. ඉනා නෝකි. එහෙනම් ආදරේ ඇති. අපි ගිහින්.